මම මේ කතා කරපු ගමන් මං ඔට්ටුවක් දානවා, පුළුවන් නම් රූපවාහිනියක් දෙකක් මේක දාන්න. දාන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කාලය අවසන්යි. හරි, එක විනාඩියක් දෙන්න. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් නතර වෙනවා. ඒ දවස්වල අපිට කිව්වේ IMF යන්න එපා කියලා. ඒ දවස්වල කිව්වේ වැල් පාලමේ එල්ලෙන්න එපා කියලා. දැන් නම් ඉතින් ආයෙත් කිව්වනේ IMF වෙන විකල්පයක් නැහැ. වැල් පාලමේ බාගයටත් වැඩි ඇවිත් තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යන්න තියෙන්නේ කියලා අපි කියනවා. ඔව්, අපි රිස්ක් එක ගත්තා. අපි අවධානම ගත්තා. මේ අවධානම් සියල්ලක්ම අරගෙන අපි වැල් පාලමේ ඕගොල්ලොන්වත් ගොඩ අරගෙන අපි මැදින් එහා පැත්තට ගිහින් යන්න නියමිතය. ඒ ආසන්නය අන්න ඒ ජයග්‍රහණය දැක ගන්නට බැරිව. ඒ ජයග්‍රහණය වුණොත් සිදු වෙන්නේ මොකද්ද? වැඩන කරපු දාලගිය බැහැයි කිව්පු IMF යන්න එපා කියලා කියපු සියලු දෙනාගේම නාම යෝජනා ජනතාව අතින් නිෂ්ප්‍රභ වෙන නිසා, ඒ ගැල් සියලු දෙනාගේම ඡන්ද ව්‍යාපාර නිෂ්ප්‍රභ වෙනවයි කියලා භීතියක් නිසාද අද මේ ආකාරයෙන් වෙනස් වචන වලින් කියන්න උත්සාහ ගන්නවා සමාජ ආර්ථික රටාවකට අපි යනවායි කියලා. අස්වැසුම සමාජ ආර්ථික රටාවක් නෙවෙයිද? උරුමය සමාජ ආර්ථික රටාවක් නෙවෙයිද? අස්වැසුම ජනාධිපතිතුමා පෙරේදත් කිව්වා තුන් ගුණයක් වැඩි කර තිබෙනවා. ඒ නිසා මා හිතනවා මෙන්න මේ ආර්ථික රටාවත්, මේ සමාජ රටාවත්, මේ සමාජ සම්මුතියත් අපි අලුත් කරමින් සිටිනවා. මේ මාස 6ක් අපිට ඉතුරු වී තිබෙනවා. ඡන්දයක් තිබෙනවා නම් ඡන්දයකට ලැස්ති අපි මුහුණ දෙනවා. අපේ අපේක්ෂකයා කවුද කියලා අපි ඒ වෙලාවට කියන්නම්. ඡන්දය ප්‍රකාශ කරන්න කියන්න, ඡන්දය අමතන්න කියන්න. අපි දාන ජොකියා දුරවමයි, ඒ ජොකියා දිරනවමයි. සුරේන්ද්‍ර රාඝවන් මහත්තයාගේ විනාඩි කිහිපයක් දුන්නා නම් හොඳයි කියලා මම කල්පනා කරේ. මොකද එතුමා පටන් ගත්තේ මේ ජනාධිපතිවරණේ වර්ණේ වෙනුවෙන් කෑ ගහනවා කියලා. දැන් අන්තිම බලන් ගියා එතුමත් නතර වුණේ එතනින්. ඈ, මම කල්පනා කරේ කවුද මේ ජොකා කවුද කියලා හොයාගන්න බැරුව හිටි. ජොකියාද ජොකාද කවුද? හරි, කවුද ඔබතුමාලා ජොකිය කියලා පොඩ්ඩක් කියලා දෙන්න ඉස්සල්. රයිට්. ඉතින් දැන් ඇත්තටම අර ගරු කතා මුලසන මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අර අපේ ගම්වල තියෙනවා කම්මුල් ගාය හැදුනම, කම්මුල් ගාය හැදුනම ගානවා උරුලෑවගේ පස්ස පැත්ත තියෙන මේ සත්තම කියලා උරුලෑ සට්ටම්. උරුලෑ සට්ටම් කෝටුවක් අරගෙන ඒක ගානවා දෙහි වල ගාලා මූ කම්බුලේ ගාගත්තාම මේ අමාරුවක් හැදෙන්නේ නැහැ. මේ කම්බුල් අමාරුව නතර වෙනවා. මං හිතන්නේ එදාද අලිය. ඒක තමයි අලියක් අයි කොරලා සට්ටම් කියන්නේ දාති දෙකක්. ඒක තේරුම් ගන්න. ඉතින් මම මේ තව දව බෙදක් කිව්වා. තව බෙදක් උනන් තව බෙදක් කියන්න. මට තේරෙන්නේ නැහැ වාට අලියක්ක ගාලා ආදලා දෙන්නද නැත්නම්. මම ඉතින් දැන් අලියක්ක තමයි ගාන්නේ මං හිතන්නේ. හරි. ඉතින් කුරුලෑ සට්ටම් ටිකක් අරගෙන ගෑව නම් මං හිතන්නේ ටිකක් අමාරුව හරියනවා කියලා මං හිතන්නේ. ඉතින් පළවෙනියෙන් මං කියන්න කැමති කරු මුලසන මන්ත්‍රීතුමනි, අපේ මැතිතුමා කියාගෙන ආව මම මේ කල්පනා කරේ මොනවද මේ කියන්නේ කියලා. පැය ගාණක් වෙලාව දුන්නා නිකන් ඔහේ කියෝකෝ හිටියා. දැන් අද මේ ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සිද්ධ වෙමින් තිබෙන කාරණා මේක ඉන්නවා. මේ මම මේක කලිනුත් කතා කරා. මේක ඉන්නවා සාමාන්‍ය අධිකාරීතුමියක්. ඇයට සුසුකන් නැහැ. වෙලාවට නම ජයසේකර. මට නම් සුසුකන් තියෙනවා. නමුත් ඇයගේ නමත් ජයසේකර. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඇයව දාලා තියෙන්නේ අවුරුදු දෙකකට 2022 7/23 ඉඳලා අවුරුදු දෙකකට පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණිය තමයි තියෙන්නේ. නිකන් වැඩ බලන්න වගේ ඒවලා තියෙනවා රජයේ අවශ්‍යතාවය මත. හැබැයි රජයේ අවශ්‍යතාවය මත ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති ඇය තමන්ගේ තනි බලයට මේක පාලනය කර දන්න ඇවිල්ලා තියෙනවා. දැන් අද පළවෙනි වතාවට ස්පොට් ටෙන්ඩර් එකක් යනවා. ස්පොට් ටෙන්ඩර් දාන්න එපා කියලා මේ අපේ කෝප් කමිටුවෙන් බොහොම පැහැදිලිව උපදෙස් දීලා තියෙනකොට තමයි ඇය ඒක උල්ලංඝනය කරලා ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ විතරක් නෙමෙයි, පෞද්ගලික නීතිඥයන් ගන්න එපයි කියලා කියනකොට පෞද්ගලික නීතිඥයෝ අරගෙන ඒ අයට ලක්ෂ ගණන් ගෙවන දැනකට දැන් මේක පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ DPJ කියන කම්පැනිය, DPJ Holdings Private Limited, මේක බොහොම පැහැදිලිව කියනවා අවස්ථා ගණනාවකදී මේ ආයතනයට විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වෙලා තිබෙන පාඩුව අත වශයෙන් ගත්තම 55 වතාවක් ලොටරි ඩ්‍රෝ සදින්න බැරුව හිටියා 2022 ඉඳලා
මැයි 2022 මාර්තු මැයි වෙනකල් මාර්තු 5 ඉඳලා මැයි 4 වෙනකල් 55 තමක් මේක හදන්න මේ ලොතරැයි අදින් ලැබීම නැති ක්‍රමයට අවසානයේ පාඩුව වෙලා තිනවා මිලියන 872.3ක් ඒ කියන්නේ කෝටි 87ක් පාඩුයි මේ පාඩු ලැබුණු කොම්පැනිය බ්ලැක්ලිස්ට් කරන්න කියලා තියෙද්දි මේ කොම්පැනියට අද මුලතරයි මුද්‍රණය කරන්න දීලා තියෙනවා දැන් මේවා යන්නේ නැහැ මොකද මේ රූපවාහිනී ආයතන වලට ඇඩ්ස් වලට සල්ලි දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලේ මම මේ කතා කරපු ගමන් මම ඔට්ටුවක් දානවා පුළුවන් නම් රූපවාහිනියක් දෙකක් මේක දාන්න දාන්නේ මොකද ගරු අන්තිමනේ ඒගොල්ලන්ට කාලය අවසන්යි හරි එක විනාඩියක් දෙන්න ඒක ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දෙන්නේ නැහැ මොකද හේතුව ඒගොල්ලන්ගේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් නතර වෙනවා ඒක නිසා මෙවැනි ප්‍රශ්න ගණනාවක් මම දැන් එකයි මේ අද කිව්වේ තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ ආයතනය සම්පූර්ණයෙන් අන්ත දූෂිත තැනට තල්ලු වෙලා තියෙනවා විතරක් නෙමෙයි මේක අද රකින්නේ මේ රටේ ඉහළම ජනාධිපති ලේකම්කාරය ඉන්න නියදනිලධාරියෙක් තමයි මේක වහගෙන ඉන්නේ අද එනිසා මම තාම ඇද්දේ නැහැ මම මේක කාරණේ මම මතක් කරේ ඊළඟට දිගින් දිගටම මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික මම මතු කරනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන් ඔබතුමාට මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා